දැන් වැඩ බැරි කුහකය කොට්ටාසයක් මට චෝදනා කරනවා පාසලට අවිල්ල දේශපාලනය කතා කරනවා මං අහන්න කැමති තොරතුරු දැනගැනීමේ අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට විතරද දැන් මහලොකුට කියනවනේ තොරතුරු දැනගැනීමේ අයිතිය අර අයිතිය මානව අයිතිය දේශපාලන අයිතිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ඒ අයිතිය දූදරුවන්ට නැද්ද මම මේ පාසලට අවිල්ලා මේ දූදරුවන් දෙමව්පියෝ කරන වැරදි ගැන දැනුවත් කරන එක වැරදි දැන් බලන්න මේ පාසලට එනකොට මන් දැක්ක මේ පාසලට වරහන් ඇතුලේ දාලා තියෙනවා ජාතික පාසලක් ඔය වරහන් ඇතුලේ ජාතික පාසල් බෝඩ් එක ඇතුළු ජාතික පාසල බවට ප්‍රකාශයට පත් කිරීමට ලක්ෂ 20ක් දීලා තියෙනවා දැන් අදමම සක්වල වැඩසටහන තුලින් ලක්ෂ 10ක උපකරණ දෙනවා අර බෝඩ් එක ගහන්නයි මිනිසුන් අඳවන්නයි ජාතික පාසල් කියනට වැඩිය අර ලක්ෂ 20ක් මේ පාසලට ස්මාර්ට් බෝඩ් කීයක් අරන් දෙන්න තිබ්බා කම්පියුටර්ස් ප්‍රින්ටර්ස් කීයක් අරන් දෙන්න තිබ්බා මෙන්න මේක තමයි අද රටේ ක්‍රියාත්මක වෙන දේශපාලන ඇඳවිල්ල මං අහන්න කැමතියි මේ පාසල් දූදරුවන්ට අයිතියක් නැද්ද කොහොමද ඒ අයට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු දිවාහාරය අහිමි වුණේ කියන කාරණාව දැනගන්න අයිතියක් නැද්ද අද සමහර දුෂ්කර පාසල්වල ඒ දුවා දරුවන් කලන්තේ දාලා වැටෙන පන්ති කාමරවල පෞල් සෞඛ්‍ය සේවා කාර්යංශේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආයේෂා ලොකු බාලසූරිය මැතිණිය කියනවා වයස අවුරුදු 12 13ත් අතර සමහර අපේ දරුවන් දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය අතහැරලා යනවා මේ ඛේද වාචකය ගැන අපි දැනගන්නට ඕන නේද දිවාහාරය දෙන්න සල්ලි නැ ඇමතිවරුන්ට රට සවාරියන්න සල්ලි තියෙන දැන් මම දැක්ක පහුගිය දවසක ජනාධිපතිවරයා කාබනික පොහොර විනාශය මේ රටේ ක්‍රියාත්මක කරපු පුද්ගලෙක් එක්සත් ජාතීන්ගේ සමුළුවට ගෙනිහිලා තියෙන මොකටද දැන් නැගෙනිච්චි ලෝකයේ තියෙන අනිත් රටවල් වල කෘෂි කර්මාන්තයත් වනසන්න උපදෙස් දෙන්න දැන් නැ යාව අරගෙන ගියේ ඒවට සල්ලි තියෙන දිවාහාරයට සල්ලි මේ ඊයේ පෙරේදා ඇමති පුටුමාරුවක් වුණ. මේ ඇමති පුටුමාරුව පිටුපස සෙවනගල විකිණීමේ ගනුදෙනුවක් තියෙනවා. එක හාදෙක් කිව්වලු නෑ මට මේක විකුණන්න බැහැයි කියලා. ඒ බැහැයි කියපු පුද්ගලයාගෙන් වැවිලි කර්මාන්තය අයින් කරලා විකුණන බඩුවකට දීලා තියෙනවා දැන් විශේ. මොනවටද? තමන්ගේ ගජමිතුරෙකුට සෙවනගල විකුණන. දැන් ඒක දැනගන්න මේ දූදරුවන්ට අයිතියක් නැද්ද? ඒ අයිතිය තියෙන්නේ වැඩිහිටියන්ට විතරද? ඒ තොරතුරු දැනගැනීමේ අයිතිය. ඒ තොරතුරු දැනගැනීම මේ රටේ 41 ලක්ෂ දූදරුවන්ට අකැපද දූදරුවන්ට තහනම්ද බංකොලොත් රටක අද ගල් අඟුරු වලින් ගසා කරන පුනර්ජනනීය බල ශක්ති වලින් ගසා කරන බාල බෙහෙත් වලින් ගසා කරන සුපිරි පෝසතුන්ගෙන් බදු අය කිරීම පැහැර හැරලා තියෙනවා තමන් බලවත් නම් තමන් සුපිරි පෝසතෙක් නම් ෂේප් එකේ බදු ගෙවන්න නැතුව ඉන්න පුළුවන් එවන් රටක පොදු ජනතාව වැඩ කරන ජනතාව සාමාන්‍ය ජනතාව සමස්ත ජනතාවට වැට් එක වැඩි කරනවා 18ට. ඒක හරිද? කෝටිපතියගෙන් සුපිරි කම්පැනි කාර්යයකින් ධනපතියගෙන් බදු අය කරගන්නේ නැහැ. හැබැයි සමස්ත ජනතාව ලක්ෂ 220ටම ගන්නවා 18ක වැට් එක. ඒක හරිද? ඒ තොරතුරු මේ පාසල් දූදරුවන් ගෙන් හංගන එක හරිද? බදු වංචා කරනවා. බදු වංචා කරපු අයට කිසිම පෙනල්ටියක් නැහැ. කිසිම දඬුවමක් නැහැ. ඒ අය හොයේ තමන්ගේ වංචාව කරගෙන යනවා. හැබැයි සුපිරි පෝසතුන්ට ඒ හයිය ලබා දුන්නට මේ රටේ තුන්වෙනි වතාවටත් අනීතිකව විදුලි බිල වැඩි බොරු කියලා බොරු දත්ත ඉදිරිපත් කරලා මං මුලා කරලා වංචා කරලා බොරුවට මහ ජනතාවත් එක්ක අදහස් හුවමාරු කරගන්නවයි කියලා වැරදි තොරතුරු ඉදිරිපත් කරලා තුන්වෙනි වතාවටත් විදුලි බිල වැඩි කරලා දැන් කියනවා ඊළඟ පාර අපි මාස 3න් 3ට විදුලි බිල වැඩි කරනවා අවුරුද්දට හතර වතාවක් විදුලිය සංශෝධනය කරනවා විදුලි බිල වැඩි කරනවායි කියලා නෑ සංශෝධනය කියලා තමයි වචනේ දාලා තියෙන්නේ. හැබැයි අපි දන්නවා දැනට කරපු සංශෝධන ගණනාවකින් ඇත්ත වශයෙන්ම සංශෝධන හතරකින් සංශෝධන තුනක්ම සිද්ධ වෙලා තිබෙන්නේ ඉහළ දැමීම. එක සංශෝධනයක් විතරක් බොහොම පොඩි ප්‍රතිශතයක් පහළද. මොකක්ද මේ කරන්නේ? මේ ආණ්ඩුවට මේ රජයට ජනාධිපතිවරයාට මං අහන්නේ හදවතේ දුක කඳුල වේදනාව පිළිබඳව අවබෝධයක් නැද්ද මේ පපුවේ තෙතමනයක් නැද්ද මේ මිනිසුන්ගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව යම්කිසි හැඟීමක් නැද්ද දුකටපත් වෙන්න රට පාලනය කරන පාලකී සංවේදී වෙන්නට ජනතාවගේ අදහස් වල සමන් දෙන්නට ජනතාවගේ දුක කඳුල වේදනාව විසඳුම් සපයන්නට ඒකටයි පාලනය බිහි වෙන්නේ මේ ජනාධිපති අගමැති ඇමති ආණ්ඩු කියලා කියන්නේ මේ తాවකාලික බහරකරුවන් අවුරුදු 5යි තියෙන්නේ తాවකාලික බහරකරුවන් මේකල බාර කරුවන් අයිති කරුවන් නෙමෙයි. හැබැයි හැසිරෙන්නේ මුළු රටම සින්නක්ක රොප්පින් ලියාගත්තු
තමන්ටයි තමන්ගේ පවුලටයි තමන්ගේ ගජමිතුරන්ටයි තමන්ගේ ඥාති පිරිසටයි අයිති රටක් ඇති. මේ වහල් භාවයෙන් අපි මිදෙන්නට මම ඔබට කියන්න කැමති මේ රට කාබාසීනියා කරපු මේ රට බංකොලොත් කරපු ඒ නින්දිත පවුල් පාලනය අතුගා දමන්නට. පවුල් පාලනය අතුගා දමනවා විතරක් නෙමෙයි පවුල් පාලනයට වහල් වුණු පුද්ගල පවුල් පාලනය රකගන්නට කටයුතු කරන අතකොළුවන් පවුල් පාලනය සුරක්ෂා කිරීමේ භාරකරුවන් අපි ජනමතයෙන් ජනසවියෙන් ජනශක්තියෙන් ගෙදර යවන්නට. එහෙම වහල් භාවයකට මේ රටේ ඉඩක් නැහැ. අපි ඔබට කියනවා ඔබේ මේ පාසලේ මේ වේදිකාව මේ රංගශාලාව අපි ඉදිකර දෙන්න. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. ඒ වගේම ඉදිකර දෙන්නේ කොහොමද කියලා මම කියන්න. මොකද රට බංකොලොත් රටේ රුපියල් නැහැ රටේ ඩොලර් නැහැ. අපි මුදල් ලබා ගන්නට ඕන. මේ රට විනාශ කරපු ඒ පවුල් පාලනයට සම්බන්ධ ඒ හොරකම් කරපු සියලු දෙනාම අධිකරණයේ හමුවට නීතිය හමුවට ගෙනවිල්ලා අනිවාර්යෙන්ම හොරු අල්ලනවා විතරක් නෙවෙයි හොරු හොරා කාපු සම්පත් ටික මේ රටේ අධ්‍යාපනයට සෞඛ්‍යයට කෘෂිකර්මාන්තයට වාරි ශේෂ්ත්‍රයට කර්මාන්ත ශේෂ්ත්‍රයට දීවර ශේෂ්ත්‍රයට මිනිස්සු ජීවත් කරවන්නට අපි යොදවනවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම ආඩම්බරින් ප්‍රකාශ කරන්න කැමතියි.